වන්ෂෙල් මාධ්‍ය කේන්ද්‍රයේ අධ්‍යාපනික අංශයේ සාඩම්බර ඉදිරිපත් කිරීමක්. පර්සියානු බළල්ලු අනෙක් බළලුන්ට වඩා වෙනස්ද? බළලා හෙවත් පූසා අපේ රටේ මෙන්ම ලොව කුමන රටක වුවත් ගෙදර දොර සුරතලයට ඇති කරන සතෙක්. පර්සියානු බළල්ලු අප රටේත් ඇති කරන අය සිටි. සිව් දිගින් දැනුම නැගෙ, සිව් දිගට දැනුම බෙදෙන විශ්ව තරණයටම කැප වූ විශ්ව යාත්‍රා. ඉතා පිරිසිදුව සිටීමට කැමති මෙන්ම අනෙක් බළලුන්ට වඩා තරමක ආඩම්බරකාරී ස්වරූපයක් ගන්නා බළල් විශේෂයකි. දිගු ලෝම සහිත රෝස පැහැති ඇස් ඇති කුඩා නාසයක් සහ තරමක පැතලි මුහුණක් ඇති පර්සියානු පූසන් මහත සහ උසින් නඩු පාදවලින් යුක්තයි. ශරීරයට සාපේක්ෂව හිස තරමක් විශාලයි. කම්මුල් සිනිඳු ලොම්වලින් පිරී ඇත. වලිගයද මුලට වඩා අග කොටසේ දිගු ලෝම සහිතයි. නාසයද මහතයි. කන් කුඩාවට පිහිටා ඇත. මෙම පර්සියානු බළලුන් පෙරපටන්ම තරමක ආඩම්බරකාරී සත්ව විශේෂයකි. පර්සියානු බළලුන් ලෙස හඳුන්වන මෙම බළලුන් පැවතෙන්නේ ඇෆ්ගනිස්තානයේ කඳුකරයේ ජීවත් වූ මනුල් නම් බළල් වර්ගයකිනි. මනුල්ගේ දිගු සහ ඝන කෙස් කබාය අධික ශීතලෙන් සහ දැඩි සුළඟින් ආරක්ෂා කරවයි. අළු පැහැති දිගු ලෝම ශරීරය ඔවුන්ගේ සතුරන්ගෙන් ඔවුන්ව ආරක්ෂා කරයි. මෙම බළලුන් ජීවත්ව ඇත්තේ කුරුල්ලන් සහ මීයන් දඩයම් කිරීමෙනි. ඇෆ්ගනිස්තානයේ රජෙකු විසින් මෙම මනුල් නම් බළල් ජෝඩුවක් හීලෑකොට සිය මාලිගයේ ඇති දැඩි කොට ඇත. පසුව මෙම මනුල් නම් බළල් විශේෂය අභිජනනය කොට පර්සියාවේ ෂා රජ කෙනෙකුට තෑගි වශයෙන් දී ඇත. එතැන් පටන් මෙම බළලුන් විශේෂය පර්සියානු බළලුන් ලෙසට ප්‍රසිද්ධ විය. මෙම පර්සියානු බළලුන් ඉන් පසුව එම පර්සියානු රජ මාලිගාවන්හි නිල සුරතලුන් බවට පත් වී ඇත. පර්සියානු බළලුන් පසුව විවිධ රටවලට තෑගි වශයෙන් හුවමාරු වී ඇත. මේ වන විට යුරෝපයද ඔවුන්ගේ වාසස්ථාන බවට පත්ව ඇත. මේ ඔබ නරඹන්නේ වන්ෂෙල් මාධ්‍ය කේන්ද්‍රයේ විශ්ව යාත්‍රා වැඩසටහන් පෙළයි. අපව පහතින් නැති සීනුව ඔබ සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබගේ අදහස් පහතින් ලියන්න. මෙම පර්සියානු බළලුන් දැන් විවිධ වර්ණවලින් බෝ කරනු ලබයි. කළු, නිල්, අළු, සුදු, දුඹුරු, ලාදුඹුරු වැනි වර්ණවලින් යුතු පර්සියානු බළලුන් ඇත. මොවුන්ගේ දිගු සුමුදු ලොම් නිසාම කාගෙත් ආදරය හිමිව ඇත. නමුත් මෙම පර්සියානු බළලුන් මිලෙන්ද අධික වන අතර රැකබලා ගැනීමටද තරමක අසීරුය. නිතරම තම ලොම් ලෙවකමින් තම ශරීරය පිරිසිදු කරගන්නා නිසා එය හැකි තරම් නවතාලීමට නිතරම ඔවුන්ගේ ලොම් පනාවක් මගින් පීරා දැමිය යුතුය. නැතිනම් එම ලොම් මෙම සතුන් ලෙවකෑම නිසාම ඔවුන්ගේ උදරයට ඒවා ගොස් එම කෙස් බෝලයක් මෙන් ඔවුන්ගේ උදරයේ තැන්පත් වී අසනීප වේ. එම නිසා මෙම පර්සියානු වර්ගයේ බළලුන් ඇති කරන්නන් අවම වශයෙන් සතියකට වරක් හෝ ඔවුන්ගේ ලොම් පනාවකින් පීරා එකට ඇලී ඇති ලෝම මනාව වෙන් කර දැමිය යුතුවේ. උපතින්ම ආඩම්බරකාරී මෙන්ම පිරිසිදුව සිටීමට කැමති මෙම පර්සියානු බළලුන් අනෙක් බළලුන්ගේ ස්ථානයේ අභිබවා යාම සිදුවෙතොත් ඒ පෙනුමෙන් පමණි. බළල් සුරතලුන් කුමන වර්ගයේ වුවද කාගෙත් සිද්ගත් සතුන් වේ. දැනුම සයුරෙන් දෝතක් රැගෙන නැවත මීළඟ වීඩියෝවෙන් හමුවන තුරු අපෝ සබ්ස්ක්‍රයිබ් කොට සාමාජිකයෙකු වන්න.